Hello my guys, welcome කියලා පිළිගන්න ඔයගලන් අපේ YouTube channel එකට online teaching එහෙම නැත්නම් online lectures කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියටම කොහොමද ලස්සනට presentation එකක් හදලා ඒක ඉදිරිපත් කරන්න කියන එක. ඒ කියන්නේ PowerPoint software එක හෝ නැත්නම් වෙනත් presentation හදන software එකක් කරා කොහොමද අපි මේක create කරලා audience එකට පෙන්වන්නේ. ඒතර බොහෝ දුරට ගොඩක් ගැටලු තියෙනවා මේක හදාගන්න කොහොමද මේක decoration කරන්න ඒ වගේම animation transition ওই වගේ option දාලා ලස්සන ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්න කොහොමද කියන එක ලොකු ගැටලුවක්. ඉතින් අද අපි මේක සම්පූර්ණ වීඩියෝ එකක් විතර කතා කරනවා කොහොමද නිවැරදිව ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියලා. මොකද ගොඩක් වෙලාවට මේ දවස්වල ඔන්ලයින් ලෙක්චර්ස් යන හින්දා Zoom හරහා හැමෝටම වගේ ප්‍රසන්ටේෂන් හරහා තමයි පාඩම් උගන්වන්නේ. ඉතින් මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් එක්ක තමන්ගේ assignment එකක් කම්ප්ලීට් කරගෙන එහෙම නැත්නම් තමන් කරන ක්ලාස් එක check එකක් විදියට ඒ ඕනම ක්‍රමයකට මේ ප්‍රසන්ටේෂන් හදන්නේ කොහොමද? ඒ නිවැරදිව ගොඩනගාගෙන ඒක ප්‍රසන්ට් කරන්නේ කොහොමද? विविध क्रम तीन वाइट बोर्ड प्रेजेंटेशन विस्तर करने ओपन कर මේ PowerPoint software එක ගැන කතා කරොත් අපි PowerPoint 2010 2007 2013 16 දැන් මම use කරන්නේ 2019 PowerPoint software එක කොහොම version එකක් ආවත් interface එක සාමාන්‍යයෙන් හැම software එකකම එකම විදිහට ඉන්නේ අඩංගු ඇතුලේ තියෙන දේවල් තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ නමුත් හැම තියෙන option එකක්ම එකම වගේ තියෙන්නේ සමහර design වල වෙනස්කම් සහ animation වල වෙනස්කම් කීපයක් විතරයි වෙනස්කමකට තියෙන්නේ. ඉතින් PowerPoint software එකේ අපි open කරගාම එන්නේ මේ විදිහට කතාවක් එහෙම නැත්නම් slide එකක්. ඉතින් මේකේ අපිට තියෙනවා මෙතන අංක 1 කියලා ලේකන පළවෙනි slide එක තමයි මේ. අපි PowerPoint software එක පාවිච්චි කරන්නේ presentation එකක් හදලා audience එකට මේක පෙන්වන්නනේ. සාමාන්‍යයෙන් ඒතර අපි presentation එක හදා ගන්න කලින් ඔක්කොම අදාළ කරන මාතෘකාව වැටතේ කරුණු ගොනු කරලා තියාගන්න ඕනේ කෙටි සටහනක් විදියට. මොකද මේකේ ගොඩක් කරුණු අපි ටයිප් කරොත් ඒක අපි හිතමු ලොකු audience එකකට පෙන්නකොට පිටිපස්ස වෙන්න කෙනාට පේන්නේ නැති වෙන්න පුළුවන්. කියන්නේ සාමාන්‍ය presentation එකක් හදන කරුණු අඩුවෙන් තමයි සහ වැදගත් කරුණු විතරයි presentation එකට ඇඩ් කරන්නේ. ඉතින් මෙතන එක slide එකක් තියෙන්නේ. මෙතන 15 slide අපිට ඇඩ් කරගන්න පුළුවන්. කැමති නම් මෙතන home tab එකේම new යටතේ drop down එක click කරාම අපිට blank විදියට ගන්න පුළුවන් මේම. නැත්නම් control button එකත් එක්ක M අකුර press කරලා අපිට මේ විදියට slide ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතන අපි ගත්තු slide එකේ තියෙන text box දෙකක්. අපි මේක මෙතන කඩේරියෙදි click කළා මම delete කරගන්නවා. delete කරගත්තොත් his පසුවේ මේ කිස්සේම අපිට type කරගන්න හැකියාවක් නැහැ. සාමාන්‍ය අපි word මුතුකාංගය ගත්තා අපිට cursor එක blink වෙනවා type කරන්න. නමුත් PowerPoint software එකේදී එහෙම ආකාරයක් දකින්න නැහැ. අපි මොනවා හරි type කරන්න ඕන නම් අනිවාර්යෙන් text box එකක් use කරන්න වෙනවා. ඉතින් text box එකක් අපි use කරන්නේ insert වලට අවිලා අපිට තියෙන text box කියන option එක text box කියන option එක click කරලා අපිට text box එක draw කරලා මේ විදියට අපිට type කරගන්න පුළුවන්. ඉතින් මේක අකුරු වල size වෙනස් කරගන්න, එතකොට මෙතනට આવත් අකුරු වල size වෙනස් කරගන්න, එතකොට font එක වෙනස් කරගන්න, ඊට අමතරව bold, italic, underline ඔය option කිහිපය සහ අකුරු වල color එක මේ හැමදේම අපිට මේ word වල වගේම මේ home tab එකේ option වලින් වෙනස් කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි සාමාන්‍ය අපි ගත්තු slide හැම එකෙම background එක සුදු පාට පසුබිමක් තියෙනවා. මේකේ පසුබිම වෙනස් කරගන්න අපිට අවශ්‍ය වුණොත් මෙතන අපි යන්න design කියන කොටසට. design කියන කොටසට ගියාම තියෙන අපිට software එක හරහාම ලබා දීලා තියෙන design කිහිපයක්. ඉතින් මේ එකින් එක උඩට click නොකර එකින් එක උඩට ආවොත් අපිට
ඒ ඩිසයින් එකේ ස්ලයිඩ් එකට ඇඩ් වෙලා පෙන්වනවා. අපිට අවශ්‍ය කරන ඩිසයින් එක තෝරගෙන ක්ලික් කරන්නේ නැතිව රයිට් ක්ලික් කරලා apply to select slide දෙන දුන්නොත් ඒ ස්ලයිඩ් එකට විතරයි ඒ ඩිසයින් එක ඇඩ් වෙන්නේ. උදාහරණයකට දැන් දෙවෙනි ස්ලයිඩ් එකට ඒ 3 4 5 ඔය ස්ලයිඩ් වලට ඩිසයින් කරලා නැහැ. පළවෙනි ස්ලයිඩ් එකට විතරයි ඒ ඩිසයින් එක වැටලා තියෙන්නේ. දැන් අපි හිතුව දෙවෙනි ස්ලයිඩ් එකට වෙන ඩිසයින් එකක් දෙන්න ඕනේ කියලා ඩිසයින් වලට ඇවිල්ලා මෙතනින් අපිට පුළුවන් වෙන ඩිසයින් එකක් දෙවෙනි ස්ලයිඩ් එකට දෙන්න. අදාළ ඩිසයින් එක උඩ රයිට් ක්ලික් කරලා apply to select slide. ඊට පළවෙනි ස්ලයිඩ් එකේ මේ විදිහට කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ස්ටයිල් එකස දෙවෙනි ස්ලයිඩ් එකට අපි ගත්ත මේ විදිහට ලා නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ස්ටයිල් එකක්. මේට අමතරව අපිට දැන් ඩිසයින් එකක් තමයි මේ අපි ඇඩ් කරගත්තේ. නිකන් තනි කලර් එකක් නැත්නම් කලර් මික්ස් කරපු විදිහේ කලර් එකක් ඇඩ් කරගන්න ඕනත් අපිට ප්‍රසන්ටේෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට මෙන්න ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඩිසයින් වලම ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් යටතේ අපිට දින සොලිඩ් කලර්, ග්‍රේඩියන්ට් ෆිල්, පැටර්න් ෆිල්, පික්චර්, ටෙක්ස්චර් විතර ඔප්ෂන් කීපයක්. මෙතන සොලිඩ් ෆිල් එකක් කියන්නේ තනි කලර් එකක් බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න. උදාහරණයකින් දැන් සොලිඩ් ෆිල් කියන එක තමයි රේඩියෝ බටන් එකෙන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. මම මෙතන කලර් එකක් පික් කරගන්නවා. දැන් මේ වගේ කලර් එකක් දුන්නොත් ඒ කලර් එක තමයි මේ ස්ලයිඩ් එකට ඇඩ් වෙන්නේ. එතකොට ඒක ඇප්ලයි ටෝල් දුන ස්ලයිඩ් ඔක්කොට මේ කලර් ගන්න මම කලර් එක දීලා මෙතන ක්ලෝස් බටන් එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ ඒ බෑග්ග්‍රවුන්ඩ් ස්ටයිල් එකේ ස්ලයිඩ් එකට විතරයි. දැන් දෙවෙනි ස්ලයිඩ් එකට මේම ඩිසයින් එක, පළවෙනි එකට මේ වගේ ඩිසයින් එක. ඔය විදිහට අපිට ඊතුරු ස්ලයිඩ් වලට තමන් කැමති කැමති ඩිසයින් යූස් කරගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එකක් හදලා එකම ඩිසයින් එක තමයි පාවිච්චි කරන්න හැම ස්ලයිඩ් එකකටම. මොකද ඒක තමයි සාමාන්‍ය නීතිය. තමන් කැමති නම් ඩිසයින් දෙකක් වගේ භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි ටයිපින් ගැන කල්නොත් කතා කර සාමාන්‍යයෙන් මාතෘකාවක් අපි ටයිප් කරන්නේ ෆොන්ට් සයිස් එක 32 හෝ 44 තමයි. අනු මාතෘකා සාමාන්‍යයෙන් 24 හෝ 32 අතර තමයි යන්නේ. නැත්නම් විශාල ඕඩියන්ස් එකකට මේක බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ කරන ප්‍රොජෙක්ටර් එකක් යූස් කරලා පෙන්නුවා. ඊට වඩා අඩු ෆොන්ට් සයිස් එකක් තියුණොත් පේන්නේ නැහැ සාමාන්‍යයෙන් ලොකු ඕඩියන්ස් එකට. ඒක නිසා අඩංගු කරුණු කෙටියෙන් සහ වැදගත් කරුණු පමණයි ප්‍රසන්ටේෂන් එකකට ඇතුළත් කරන්නේ. ඊළඟට අපි බලමු ප්‍රසන්ටේෂන් එකේ එකින් එක ස්ලයිඩ් වලට ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. කියන්නේ ස්ලයිඩ් එකේ ඉන්න අනිත් ස්ලයිඩ් එකට මාරු වෙනකොට animation එකක් එන විදියට මම මේකේ පළවෙනි ස්ලයිඩ් එක ක්ලික් කරලා අපේ තියෙන ට්‍රාන්සිෂන් කියන කොටසට ආවොත් එතනට විවිධ ට්‍රාන්සිෂන්. මේකේ උදාහරණයක් විදියට මම මේ වගේ එකක් දුන්නා. එතකොට පළවෙනි ස්ලයිඩ් එක ඕපන් වෙන්නේ මේ ස්ටයිල් එකට. නැත්නම් මේ වගේ අත whip කියන එක දුන්නා නේ පැත්තට තමයි ස්ලයිඩ් එක ඕපන් වෙලා එන්නේ. ඒ ස්ලයිඩ් එකේ view වෙන ආකාරය තමයි ට්‍රාන්සිෂන් යටතේ තියෙන්නේ. මම මේ විදිහට ට්‍රාන්සිෂන් එක ඒ ස්ලයිඩ් එකට ඇඩ් කරගන්නවා. එතකොට මෙතන star mark වෙනවා ඒ පළවෙනි ස්ලයිඩ් එකට ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරා කියන එක. මම ඒ වගේම දෙවෙනි ස්ලයිඩ් එක ක්ලික් කරලා ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරනවා මෙන්න මේ වගේ එකක්. ඒ වගේම තුන්වෙනි ස්ලයිඩ් එක ක්ලික් කරලා මේ විදිහට random bar කියන ට්‍රාන්සිෂන් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට ස්ලයිඩ් 3කට මම ට්‍රාන්සිෂන් 3ක් ඇඩ් කරගත්ත මේ දි ස්ටාර් මාක් 3ක් පෙන්නනවා. අපි දැන් බලමු ප්‍රසන්ටේෂන් එක view කරලා කොහොමද කියලා. මේක අපිට ප්‍රසන්ටේෂන් එක view කරන්න පුළුවන් එකක් keyboard එක. සාමාන්‍ය desktop use කරන කෙනෙක් නම් keyboard එකේ F5 button එක use කරලා ප්‍රසන්ටේෂන් එක view කරන්න පුළුවන්. එහෙම නැත්නම් laptop එකක් වගේ use කරනවා නම් ඔයගලට F5 button එක press කරා කියලා view වෙන්නේ නැහැ. keyboard එකේ space button එක ළඟම ඇති Fn button එක function button එකත් එක්ක තමයි F5 button එක press කරන්න ඕනේ. එතකොට තමයි presentation එක view කරන්න පුළුවන් වෙන්නේ. ඒ හැරෙන්න නැත්නම් අපිට slide show යටතේ ඇවිල්ලා from beginning කියන අවස්ථාව දීලා අපිට presentation එක view කරගන්න පුළුවන්. එතකොට ආවම පේනවා keyboard එකේ F5 button එකෙන් පවා මේක කරගන්න පුළුවන් කියන එක. ඉතින් අපි F5 button එක press කරලා බලමු. මේ තියෙන අපේ පළවෙනි slide එක, එයාගෙම දෙවෙනි එක, ඒ වගේම තුන්වෙනි slide එක. එතනින් අයින් වෙන්න ඕන නම් escape button එක press කරලා තමයි ඉවත් වෙන්න ඕනේ. ඊළඟට අපි ආවත් සාමාන්‍යයෙන් අපි design කරන presentation එකේ මාර පින්තූරයක් නැත්නම් clip art එකක් වගේ එකක් add කර ගන්න ඕන. insert කොටසට තමයි එන්න ඕනේ. insert කොටසට ඇවිල්ලා මෙතනින් අපිට දිලිදෙන shape අවශ්‍ය නැහැ. shape නැත්නම් chart එකක් අවශ්‍ය නැහැ. chart එකක් add කර ගන්න නැත්නම් පින්තූරයක් add කර නැත්නම් වකුවක් එහෙම නැත්නම් table එකක් add කර ගන්න. ඒ ක්‍රමොක්කම අපිට insert කොටසින් ලබා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම word art එකක් වුණත් insert කොටසට આવොත් ලබා ගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් word software එක use කරලා තියෙන කෙනෙක් නම්
මේක සරලව ඉගෙන ගන්න පුළුවන් පැහැදිලිව. ඊට අමතරව ඩිසයින් කොටස ගැන අපි කතා කරා කොහොමද එකින් එක ස්ලයිඩ් වලට විවිධ ඩිසයින් දෙන්නේ කොටස් කිහිපය අපි ට්‍රාන්සිෂන් ගැන කතා කරා එකින් එක ස්ලයිඩ් එකකට ට්‍රාන්සිෂන් දෙන්නේ කොහොමද කියලා ඒ කොටස් ටික තමයි සාමාන්‍ය ප්‍රසන්ටේෂන් සොෆ්ට්වෙයාර් එකේ නැත්නම් පවර්පොයින්ට් සොෆ්ට්වෙයාර් එකේ මූලිකම පියවරල් කිහිපය ඉතින් ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එක හදාගත්තට පස්සේ සේව් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමන් හදාගත්තු ඔරිජිනල් ෆයිල් එක විදිහට සේව් කරගන්න පුළුවන් සහ ප්‍රසන්ටේෂන් ෆයිල් එකක් විදිහට සේව් කරගන්න පුළුවන් පවර්පොයින්ට් ෂෝ ෆයිල් එකක් විදිහට සේව් කරගන්න පුළුවන් ඒ ක්‍රම දෙක කියා දෙනවා ඔයගොල්ලන්ට මමද අපි අනිත් වීඩියෝ එකෙන් කතා කරන මේකේ animation use කරන්නේ කොහොමද ඒ වගේම slide show option එක යටතේ custom slide show එකක් හදාගන්න මේ කොටස් ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා ඉතින් මේකේ අපි හදාගෙන තියෙන presentation එක save කරන්නේ file වලට ඇවිල්ලා save as කියන option එකට આવොත් අපිට computer එකේම උදාහරණයක් විදිහට desktop කියන එකට දෙන්න desktop කියන එකට ඇවිල්ලා file name එකට ඔකල නමක් දීලා save කරගන්න පුළුවන් එම සේව් කරගත්තට පස්සේ ඩෙස්ක්ටොප් එකට සේව් වෙන්නේ PowerPoint ෆයිල් එකට. ඒ කියන්නේ ඔයගලන්ට ඒක edit කරගන්න මොන හරි වෙනස්කමක් තියෙනවා නම් ඒව කරගන්න පුළුවන්. Save as වලට ඇවිල්ලා presentation ෆයිල් එක සේව් කරගත්තට පස්සේ. අපි හිතමු මේක කොහෙත් කොතන හෝ ආයතනයක නැත්නම් ඔයගලන් lecture එකට use කරනවා නම් මේක PowerPoint show ෆයිල් එකක් විදිහට සේව් කරලා අරගෙන යන එක බොහොම ලේසියි. මොකද එතකොට කාටවත් ඒකේ තියෙන දේවල් edit කරගන්න බෑ. එහෙම විශේෂ වාසියක් තියෙනවා ඒක කරන්නේ ෆයිල් වලට ඇවිල්ලා කලින් විදිහම සේව් ඇස් කියන ඔප්ෂන් එකට ඇවිල්ලා මෙතන මම ඩෙස්ක්ටොප් කියන එකම දෙන්න දීලා සේව් ඇස් ටයිප් කියන එකට PowerPoint show කියන එක ඔප්ෂන් එක දෙනවා PowerPoint show කියන එක දීලා සේව් කරනවා ඊට පස්සේ මම මෙතන සොෆ්ට්වෙයාර් එක ක්ලෝස් කරනවා මෙතන දෙන දැන් PowerPoint ෆයිල් දෙකක් මගේ ඩෙස්ක්ටොප් එකේ මෙතන මම මේ ෆයිල් එක බැලුවොත් ප්‍රොපර්ටි වින්ඩෝ එකට ඇවිල්ලා PowerPoint show ෆයිල් එක විතර තියෙන්නේ මම මෙයා view කරත් වෙන්නේ මෙයා presentation එකක් විදියට විතරයි play වෙන්නේ ඒ හැරෙන්න මෙයා PowerPoint software එක හරහා නෙමෙයි open වෙන්නේ එතකොට මම උඩ තියෙන කලින් save කරගත්තු ෆයිල් එක open කරගත්තොත් එයා open වෙන්නේ PowerPoint software එක හරහා ඔන්න ඔය දෙකේ වෙනස ගොඩක් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි මොකද මේකේ PowerPoint show ෆයිල් එක සහ PowerPoint ෆයිල් එක කිද්ද ෆයිල් එක සේව් කරගන්න කොහොමද කියන එක ගැන. අපි අනිත් වීඩියෝ එකෙන් අපි ලබන වීඩියෝ එකේදී හමු වෙමු. ඒකෙදී අපි කතා කරන animation, slide show කියන කොටස් වල තියෙන option ටික සහ මේකේ තවත් කරුණු කිහිපයක් ගැන අපි කතා කරනවා. Thank you guys වීඩියෝ එක බැලුවට මම හිතනවා ඔයගොල්ලන්ට presentation එකක් නිවැරදිව ගොඩනගා ගන්න ආකාරය හොඳටම පැහැදිලි වෙන්නේ නැති. ඉතින් ඔයගොල්ලන්ගේ online ඉගෙනීම් කටයුතු වලට නැත්නම් ඔයගොල්ලන්ගේ campus එකේ හෝ නැත්නම් වෙන යම් දෙයක assignment එකකට මෙයාගේ presentation එකක් හදා ගන්න විදිහ ඔයගොල්ලන්ට ගැටලුවක් වෙලා තියෙන්නේ නැති. එහෙනම් දැන් ඒකට විසඳුම් තමයි මේ වීඩියෝ එක හරහා කතා කරේ. එහෙනම් වීඩියෝ එක නම් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. තාමත් අපි subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා අපි වීඩියෝ එක upload කරගාම notification එක phone එකට ගෙන්න ගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයකින් නැවත හමු වෙමු.